ලක් දෙරණ පුවතකට එහා ගිය රටගෙන කැක්කුමක්. මොකද මේ මම තමයි දැන් නැවත ජාතික ආණ්ඩුවක් කියන කන්සෙප්ට් එක එනවා කියන්නේ මොකද මේ ඇත්තරම මේ ජාතික ආණ්ඩුවක නිකන් කතා වෙනවා ඔබතුමා ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරේ. ජාතික ආණ්ඩුවක් නෙමෙයි දැන් ඉතින් අපි ILO යෝජනා පිළිබඳව පාර්ලිමේන්තුවට දාලා හැමෝගෙම කැමැත්ත ගන්න තමයි යන්නේ ජනාධිපතිතුමා. කවුද ඒකට පක්ෂ කවුද විපක්ෂ කියලා ඒකම ඒක ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල තමයි දැන් කටයුතු කරගෙන යන්නේ. එතකොට ඒකේ ජාතික ආණ්ඩුවක් කියන හිම කතාවක් නෑ. අපිට මේ නිකන් සමහර වෙලාවට ලබා ගැනීම සඳහා කරන ප්‍රයත්නයක්ද කරන්නේ. එකකතාවේ ඒක තමයි පළවෙනි එක. ඒ තුල හරි මොනව හරි නෑ. අමාත්‍ය දූර දීලා විපක්ෂයේ කණ්ඩායම් බැහැ ගන්න ඔවුන්ට අවස්ථාව. ඉතින් විවිධ කතා දැන් රාජසේන රත්නේ පැත්තේ ඉන්න ගමන් දැන් කෙනු මට කැමැතිකම දෙන්න ඕන නම් මම බාර ගන්නවා. එහෙම ඇති. නෑ නෑ මම ප්‍රසිද්ධියේ රාජසේන මත්තම මම දැක්ක කියන පත්තරේටත් මට ඇමතිකමක් දුන්නොත් මම බාර ගන්නවා කියලා. සජිත් ප්‍රේමදාස මහත්තයා කියනවා අපෙන් කවුරුවත් යන්නේ නැතේ කියලා. කවුද දන්නේ? ඒක ඒගොල්ලන්ගේ ඇත්තටම අභ්‍යන්තර ප්‍රශ්නය. අපේ ප්‍රශ්නයක් නෑ. අපි රනිල් වික්‍රමසිංහ මහත්තයව ජනාධිපති කරන්න ප්‍රසිද්ධියේ උදව් කරා, පත් කරා. අපි ඇත්ත එක්ක එයාගේ වැඩවලට උදව් කරනවා. අපි හින්ද තමයි එයා ජනාධිපති වෙලා ඉන්නේ. එයින්ද ඒ ජනාධිපති වුණා විතරක් නෙමෙයි අපි එකින් බලාපොරොත්තු වෙන්නේ මේ රටේ තියෙච්ච එදා තියෙච්ච ප්‍රශ්න ටික ඉවර කරගන්න. දැන් මහින්ද රාජපක්ෂ මහත්මයා තමයි මේ රටේ විදුලිය කපන එක නෙමැත්තේ. නුත් මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුවේ යටතේම තෙල් නැතුව විදුලිය කපන්න වුණා. රනිල් වික්‍රමසිංහ මහත්මයා පතා කරාම එතුමා තෙල් ටික ගෙනල්ලා දැන් විදුලිය දෙනවා. තෙල් ටික ගෙනල්ලා වාහනවලට තෙල් ටික බෙදනවා. ඉතින් ඒක කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. එතුමා ඒ කටයුතු කරනකොට ඒක කරේ අපි හින්ද තමයි එතුමායි බලයට පත් වෙලා ඒ කටයුතු කරන්නේ. ඔබතුමාලා කණ්ඩායම කියන්නේ අපේ ජනාධිපතිවරයා. අපිපත් කරගත්ත ජනාධිපතිවරයා. අපිපත් කරගත්ත ජනාධිපතිවරයා මේ රටේ තියෙන ප්‍රශ්න ටික විසඳන්න යවපත් කරගත්ත ඒ කටයුතු එයා කරනවා. එහෙමයි පොඩ මුල් කාලේ කිව්වා අපි තමයි මුන්ට අවස්ථාව දුන්නේ. මට මතකයි ඔබතුමාලා කණ්ඩායම කිව්වා බැක්ටර් රාජපක්ෂ මහත්මයා තමයි අපි පක්ෂයක් හැටියට පක්ෂයේ ප්‍රතිපත්තියත් එක්ක යන්නේ. අපේ පක්ෂයක් හැටියට අපි ඉල්ලීමක් කරලා තිනවා අපේ අපාත්‍යන්තට කීපයක් අපි පක්ෂයට දෙන්න කියලා. ඒක දෙන නොදෙන එක රනිල් වික්‍රමසිංහ මහත්තයනොත් අපි ඉල්ලීමක් කළා තියෙනවා. ඒක ඉතින් එදාට අපි තීන්දු ගන්න මොකද්ද කරන්න කියලා. එහෙම නැහැ. එහෙම තත්වයකට අපි තවම එන්නේ නැහැ. එහෙම රට ඉස්සෙල්ල ස්ථාවර වෙන්න ඕනේ. රටේ මහජනට තියෙන ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕනේ. ඒක දීලා තමයි අනිත් සියල්ලම කරන්න ඕනේ. දැන් ජාතික ආණ්ඩුක් කන්සෙප්ට් එකක් ඇත්තේ නැද්ද? එහෙම නිකන් ඇවිල්ලා නිකන් කට්ටියම එකතු වෙලා ආණ්ඩුවක් කරමු කියන එක මොකක්ද නිකන් කතා වෙනවද නැද්ද? නෑ නෑ ඒක මුලේ ඉඳලම ජනාධිපතිතුමා සියලු පක්ෂ වලට ආරාධනා කර අපි ඔක්කොම එකතු වෙලා මේ තියෙන රටේ දේශපාලනේ පැත්තකින් තියලා රටේ තියෙන ප්‍රශ්න විසඳන්න අපි එකතුම ඔකේ. ඒක එතුම ඇදත් කරා ඇදත් කරා. ඒකට විවිධ අය එකතු වෙනවද නැද්ද කියලා දන්නේ නැහැ. දැන් අපි දැක්කනේ ප්‍රධාන දේශපාලන පක්ෂ වගේ අලුත් වෙන හෙලිකොප්ටරේ හැදුවා. අද මොකද හෙලිකොප්ටරේට වෙලා තියෙන්නේ? කවුරු ඉන්නවද කවුරු නැද්ද කියන කවුරුවත් දන්නේ නැහැ. ඔබතුමාලත් එක ඩීල් දේශපාලනේ ඉන්නවනේ තාම. අපිත් එක ඩීල් දේශපාලනේ නැහැ. ඉතින් යන්න එනම නැතුව આવොත් අපි බාර ගන්නවා. සභාපතිවරයාත් ආයි බාර ගන්නවා. ආ ඇපීල් එකක් දැම්මොත් අපි ඉතින් බලනවා මොකද කරන්න කියලා. තාම සභාපතිද නැත්නම් අස්කරු විජයසභාපති. අස්කරලත් නැහැ ඉන්නේත් නැහැ. එයාට ඉන්න බෑනේ සභාපති. එයාට කොහෙවත් කියන්නේ නැහැ අපේ පොදු පුරේ සභාපති කියලා. හරිද? අසුනේ නැහැ. නෑ දැන් හදිසි දැන් ඔබතුමාලා ඔය කියන විදිහට දැන් ජනාධිපතිවරයා අවස්ථා කීපෙදිම ජාතික ආණ්ඩු කන්සෙප්ට් එකේදී කතා කරා මෙහෙම කරමු කියන කතාව. එහෙම යෝජනාවක් આવොත් අපේ පක්ෂය සාකච්ඡා කරලා තීන්දුවක් ගන්නවා. එහෙම තීන්දුවක් කරන්නේ නැහැ අපි. ඒ කියන්නේ ඔබතුමාලාගේ සරලව කිව්ව සරල වචනයක් කිව්වොත් ඔබතුමාලාගේ පැත්තකින් කුට්ටිය නැති වෙනවා කියන කතාව නේද? නෑ බැලන්ස් කරන්නම වෙනෝනේ හැම අමාත්‍ය දුර පවා බැලන්ස් කරන්න වෙනවා. ඔබතුමාලාට ලැබෙන අවස්ථාව නැති වෙනවා. අපිට ඒ ගැන ප්‍රශ්නයක් නැහැ. අපේ පළවෙනි ප්‍රශ්නේ තමයි රටේ තියෙන ප්‍රශ්න ටික විසඳ බල දෙන එක. ඒක දැන් යම් කිසි ප්‍රමාණයකට විසඳ බල තවත් ඒක ශක්තිමත් වෙන්න ඕනේ. ඒකට තමයි අපි යන්නේ. පක්ෂයේ නායකයාගේ මොකක් හරි වෙනසක් සිදු
නෑ අපේ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමා තමයි. මොකද කියවුණා මේ ඔබතුමාගේ මාධ්‍ය සාකච්ඡාව මම තමයි කිව්වේ රන්දි මට මතකයි කියලා මම රන්දි බණ්ඩාර මහතු බණ්ඩාර මැතිතුමා මොකද කිව්වා නිකන් අලුත් අවුරුද්දෙන් පස්සේ අලුත් නවමු අලුත් නායකයෙක් කියලා එහෙම නිකන් සෙට් එකක් එහෙම නිකන් අපේ පරමදර්ශී නායකයා තමයි මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර. එතුමාත් ඉන්නවද ජාතික ආණ්ඩු කන්සෙප්ට් එකේ එහෙම නැත්තම් මොකද තාම ඉතින් එතුමා පක්ෂේ තීන්දුවත් එක්ක එතුමා ඉන්නේ හැමදාම. අමාත්‍ය දූර දීලා හරේ ආණ්ඩු පක්ෂෙන් වෙන විපක්ෂෙන් කට්ටිය ගන්න එකට ඔබතුමා එකගයි අපිට ප්‍රශ්න නැහැ. අපිට අමාත්‍ය දූර හරේ දීලා මේ ආණ්ඩුවට එකක් ගන්න දැන් දැන් දුන්නේ දැන් ටොන්ඩමන් ගේ මුනුබුරාට දුන්නේ අපි එකට දුන්නේ නැහැ. එතකොට ඔබතුමාන් ලැබෙනින් දරදී ඇන්ද කණ්ඩායම් වල පවුනි දැන් රොහිත අමතුමාගේ නමක් කියන අලුත් අමාත්‍ය දූර ගේ මොකක් කරේ කියන මොකද ලැබෙන්න ඕනි තුමට ලැබෙන්න ඕනි ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඔහොම දෙන්න ගියම ඔබතුමාගේ කොහොම ඉතුරු වෙනද ඒවා අපි කිව්වේ නැකවා අපිට එහෙම කියන්න හේතුවනේ මේ අපි බලාපොරොත්තු වෙන්නේ අපිට මේ අපි පිහිටවපු ආණ්ඩුවේ පරමාර්ථය ඉෂ්ට කරන්න මහජනට පුළුවන් දෙක ඒකට කරන ඕනෙ දෙකට අපි උදව් කරනවා. හරි. සතුටු ඉන්නේ නැ දැනුත් ඉන්නේ. අපි අසතුටු කොයි වෙලාව හිටින්නේ. ඔව් සතුටු. ලක් දෙරණ. පුවතකට එහා ගිය රටගෙන කැක්කුමක්.